අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත් ගුරු ඥානානන්ද අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අනුරාධපුර මැදවච්චිය පොලිස් ක්‍රීඩාංගන ඒ පරිසරයේ සිට මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දෙවියන්ට මිනිස්සුන්ට මේ සියලු දුකින් නිදහස් වීම පිළිබඳව සුන්දර ධර්මයක් දේශනා කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අසංඛේය කල්ප ලක්ෂ 4ක් පුරාවට පෙරුම්දම් පුරලා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ අප ගැන තියෙන අනුකම්පාවෙන්මයි, අප ගැන තියෙන දයාවෙන්මයි. උන්වහන්සේ දැක්කා මේ ලෝක සත්වයෝ ඉපදෙන මැරෙන ඒ සසර දුකකින් පීඩා විඳින බව. ඒ නිසාම උන්වහන්සේ දීපංකර පාද මූලේ මහරහත් භාවයේ ලබන්ට වාසනාව තියෙද්දිත් සම්මා සම්බුදු බව ලබන්ට පාරමී ධර්මයන් පුරන්ට එදා විවරණ අරගත්තා. දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ ලබලා දුන්නා. එදා ඉඳන් අසංකේය කල්ප ලක්ෂ 4ක් පුරාවට ගෞතම බුදුරජාණන් වහන්සේ වෙන්ට උන්වහන්සේ මහා උත්සාහයක් මහා කැපකිරීමක් සිද්ධ කළා. කිසි දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට කරන්න බැරි තරමේ කැපකිරීමක් අසංඛේය කල්ප ලක්ෂ 4ක් පුරාවට උන්වහන්සේ සිද්ධ කළා. එහෙම කැප වෙලා තමයි ඔබට මට දුකින් නිදහස් වෙන ක්‍රමයක් දුකින් නිදහස් වෙන
මාර්ගයක් සොයාගෙන ගුරුපදේශ නැතිවම අවබෝධ කරගෙන දේශනා කළේ. පින්වත් මේ උත්තරීතර දහමින් අපට ඵල නෙලන්ට බැරි වුණොත් ආයෙත් වතාවක් දුක්ඛිත සංසාරෙටම අපිව වැටෙනවා. කල්යාණ මිත්‍රයාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපිට හොයලා දුන්න පරම ගම්භීර ඒ සුන්දර නිවන් මගේ ගමන් කරන්න බැරි වුණොත් ඔබට මට ආයෙත් සසර දුකටම වැටෙන්න වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට දේශනා කළේ, එන්නට නම් එපා යලිත් දුකෙන් පිරුණ සංසාරෙට. මතකනේ ආයෙන්න එපා කිව්වා දුකෙන් පිරිච්ච සංසාරෙට, තමන්ගේ පුත්‍ර රත්නයට ගිහි කාලේ. එහෙනම් බුදුරජාණන්සේ තමන්ගේ පුතාට වගේම අපි සෑම සියලු දෙනාට මනුකම්පාවෙන්මයි පිරිනිවන් පානා වෙලාවෙත් අවසාන අවවාදය හැටියට වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, හටගත් සියල්ල නැසෙන වෙනසන නිසා අප්‍රමාදී වෙන්න කියලා දේශනා කළේ ඒකයි. එතකොට පින්වත්නි, අපි හොඳට උත්සාහ කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය හොඳට අවබෝධ කරන්න, හොඳට සාක්ෂාත් කරන්න, හොඳට තේරුම් ගන්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දහම අපේ ජීවිතයට ගලපගෙන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. අපි ඒ කාරණේ වෙනුවෙන්ම මහන්සි වෙන්න ඕනේ. හිස ගිනිගත් කෙනෙක් ඒ හිසේ ගින්දර නිවන්න යම්සේ උත්සාහ කරනවද, ඊටත් වඩා වැඩියෙන් උත්සාහ කරන්න ඕනේ කිව්වා සසර දුකින් නිදහස් වෙන්න. හිස ගිනිගත් කෙනෙක් හිසේ ගින්දර නිවන්න යම්සේ උත්සාහ කරනවද, ඊටත් වඩා වැඩියෙන් උත්සාහ කරන්න ඕනේ, කැප වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ මහණෙනි, සසර දුකින් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙමනම් අපි ඒ කාරණේ වෙනුවෙන්ම මහන්සි වෙන්න ඕනේ. ඒ කාරණේ උදෙසාම මහන්සි වෙන්න ඕනේ. ඒක තමයි අපි කළ යුත්තේ. මේ වගේ සුන්දර මනුස්ස ලාභයක් ලැබපු කාලේ, මේ වගේ උත්තරීතර මනුස්ස ජීවිතයක් ලැබපු කාලේ, සියලු වාසනාවෙන් පිරිපුන්න කාලේ බුදු කෙනෙක් ලැබිලා, බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් මුණගැහිලා, කලන මිතුරු ඇසුර ලැබිලා, සුන්දර දහම් පද අසන්ත ලැබිලා, අපිට බැරි වුණොත් මේ විදිහට මේ බුද්ධ ශාසනයේ ඵල නෙලා ගන්නට ආයේ කවදානම් අපිට අවස්ථාව ලැබෙයිද? එනිසයි අපි නිතර නිතරම මතක් කරන්නේ මේ පින්වතුන් හැම දෙනාටම නිතර නිතර මතක් කරන්නේ ඒකයි. පින්වත්නි, අප්‍රමාදී වෙන්න, ආයෙත් මේ වගේ යුගයක් අපට මුණගැහෙයි කියලා හිතන්න අමාරුයි. එනිසයි අපි මේ විදිහට ඔබට දේශනා කරන්නේ බුදු කෙනෙක් දේශනා කරපු දහම. අද දවසේ අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරීතර සුන්දර
දේශනාව. උත්තරීතර පරම ගම්බීර සුන්දර මුලමැදාග මනාව ගැලපුන මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. ඒ වගේම ඕනෑම කාලයකට අයිති. ඒ වගේම ඒහි පස්සික වුණ ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඒ වගේම පින්වත්නේ තමා තුලින්ම දකින්න ඕනේ. තම තම නැන පමණටම තේරෙන උත්තරීතර දහමක් ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ධර්මස්කන්ධයෙන් බිඳක් ඔබට දේශනා කරන්ටයි සූදානම් වෙන්නේ. හොඳට අහන්ට. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ වැඩවසන කාලේ. මොකද අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ ජේත කුමාරයාගෙන් අරන් හදපු ආරාමයේ ජේතවනාරාමයේ නේද? ජේතවනාරාමයේ ජේත කුමාරයාගෙන් අරන් හැදුවේ. එදකට ආන්ගේ ජේතවනාරාමයේ වැඩවසන දවසක මොකද වුනේ? වේලුකණ්ඨකී කියන ගමේ හිටපු නන්ද මාතාව ඒ උපාසිකාව සාරිපුත්තයන් වහන්සේටත් මහා මොග්ගල්ලාණන් වහන්සේත් ප්‍රමුඛ භික්ෂු සංඝයාට 500ක් සංඝයා උදෙසා මොකද වුනේ? දානයක් පූජා කළා. ඒ දානෙට හේතුව ඒ දානෙ මෙන්න මෙහෙමයි වුනේ. ඔන්න වේලුකණ්ඨකී නන්ද මාතාව උදේ පාන්දරම නැගිටලා බුද්ධ වන්දනා කරලා උයන පිහන කටයුතු වල නිරත වෙනවා. දැන් මේ ගිහි ගෙදර ඉන්න අම්මෙක්, වයසක අම්මා කෙනෙක්, නන්ද මාතාව, ඒ කියන්නේ නන් නන්ද කියලා කෙනෙක්ගේ අම්මා වෙන්නත් ඕනේ. වේලුකණ්ඨකී කියන ගමේ හිටියේ. උදේ පාන්දර නැගිටලා මේ අම්මා මොකද කළේ? උයන පිහන කටයුතු කරනවා. ඔය අතරේ විවේකයේ ලැබෙනකොටම උදේ පාන්දර විවේකයෙන් ඉන්න වෙලාවට මේ අම්මා මොකද කරන්නේ? උයන පිහන වැඩ පැත්තකින් තියලා ඒ උයන පිහන වැඩ කරන අතරේම නිමාඩුවක් හම්බෙනවානේ, විවේකයක්. ඒ වෙලාවට පාරායන වර්ගයේ ගාථා සජ්ජායනා කරන දවසක් මේ විදියට ගායනා කර කර ඉඳලා ගායනාව නවත්තනකොටම ඇහෙනවා එළියෙන් හඬක්. සාදු සාදු පින්වත් නැගණිය, මමද ඔබ කළ පින සතුටු සිතින් අනුමෝදන් වෙනවා. දැන් කාලේ අම්මා කෙනෙක් එහෙම ඉන්න තැනක සාදුකාරයක් දුන්නා නම් නූල් පොටවල් 10ක් 15ක් බඳින්න වෙනවා කට්ටණි ගෙනල්ලා. නේද? හොඳටම බය වෙනවා. අනේ කවුද සාදුකාරයක් පැවැත්තුවා ගිහි පිළිකන් ඉඳලා? අනේ අද නම් මට බයයි. ඕන්න දැන් කාලේ වුණා නම් එහෙමයි වෙන්නේ. නේද? ආයේ මොනවද ඉතින් අහන්න දෙයක් නැහැ නේද? එතකොට ආන් වේලුකණ්ඨකී නන්ද මාතාව මොකක් කරන්නේ නැද්ද? සාදු සාදු පින්වත් නැගණිය, මමත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා කියනකොට කෙලින්ම ඇහුවා, කවුද ඔබ? කවුද ඔබ කියලා. එතකොට කිව්වා, නැගණිය මම උතුරුකුරු දිවයිනේ ඉඳන් මේ රාජකාරි කටයුත්තකට යන ගමන් මට කියන්නේ චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ උතුරුකුරු දිවයිනට අධිපති වෛශ්‍රවණ කියන දිව්‍ය පුත්‍රයා කියලා. නැගණිය මම වෛශ්‍රවණ දෙවියෝ, ඔබ කියන මහා ගෞරවෙන් ශ්‍රද්ධාවෙන් හරි භක්තියෙන් පාරායන වර්ගේ ගාථා සජ්ජායනා කරනකොට
අහසින් යන මට ඒ හඬ ඇහුණා. මටත් හිතුණා ඔබ හිමිදිරි පාන්දරම කරන පින අනුමෝදන් වෙන්න. මටත් ඒ පින අනුමෝදන් වෙන්න හිතුණා. ඒකයි නැගණි ආවේ ඒ පින අනුමෝදන් වෙන්න. වේලුකණ්ඩකේ කියන්නේ එසේ මෙසේ මාතාවක් නෙවෙයි, අනාගාමී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කාන්තාවක්ට උපමාවක් කියනවා නම් කවුරු වෙන්න කියලාද කියන්නේ? කාන්තාවකට උපමාවක් කියනවා නම් කවුරු වෙන්න කියලාද කියන්නේ? එක්ක කුජුත්තරා වෙන්න, එහෙම නැත්නම් වේලුකණ්ඩකේ නන්ද මාතාව වගේ වෙන්න. ගිහි ගෙදර ඉඳගෙන අනාගාමී වෙලා, ගිහි ගෙදර ඉඳගෙන අනාගාමී. එතකොට ආය කවදාවත් කාම ලෝකෙට එන්නේ නෑ. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා ඉන්නේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණයි. සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන්ම ප්‍රහාණයි. ඊළඟට කාමරාග පටිග සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා පංචෝරම්භාගීය සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලයි හිටියේ නන්ද මාතාව. ආයේ මිය ගියාට පස්සේ අනාගාමී කෙනා උපදින්නේ සුද්ධාවාස බඹලොව විතරයි. එහෙනම් ගිහි ගෙදර ආයට බුදුරජාණන්සේ කොහොමද දුන්න උපමාව? අනාගාමී වෙලා මැරිලා බඹලෝ යන කෙනෙක් වෙන්න එන ඊට මෙහා නවතින්න කියලා නෑ. මනුස්ස ලෝකෙ එන්න කියයි ඇයිති නේද? ගිහි ගෙදර ඉන්න අයට කාන්තාවන්ට කිව්වේ කුජුත්තරා වගේ වෙන්න, වේලුකණ්ඩකි නන්ද මාතාව වගේ වෙන්න. ඇයි? එයාලා අනාගාමී අය. අනාගාමී කෙනා මැරිලා බඹලෝ විතරයි උපදින්නේ, එහෙදි පිරිනිවන් පානවා. ඉතින් මෙන්න මේ නන්ද මාතාව කරපු පිනෝන් අනුමෝදන් කරන්න කිව්වා. එතකොට මොකක් කියන්නේ? නන්ද මාතාව කිව්වා, පින්වත් දෙව් දිව්‍ය පුත්‍රය, මා රැස් කළ පින ඔබට සතුරු සිතින් අනුමෝදන් කරනවා කියලා. එතකොටම දිව්‍ය පුත්‍රයා සාදුකාර පවත්වලා, අනේ මමත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා. එහෙම අනුමෝදන් වෙලා සතුටු වෙච්ච දිව්‍ය පුත්‍රයා කියනවා, අනේ පින්වත් නැගණිය, හෙට තව පිනක් කරලා ඒකත් මට අනුමෝදන් කරන්න කියලා. එතකොට කියනවා, මොකද්ද හෙට තියෙන පින? එතකොට කියනවා, සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත් ස්වාමින් වහන්සේලා මූලික වෙච්ච 500ක් සංඝයා වඩිනවා මේ පැත්තට. ඒ සංඝයාට තාම කවුරුවත් දානෙ පිළියෙල කරලා නැහැ. ඒ නිසා නැගණිය දානෙ හදලා පූජා කරලා රැස් වෙන පින මට අනුමෝදන් කරන්න කියනවා. ඒ කාලේ මිනිස්සුන්ගෙන් උපකාර ඉල්ලුවා දෙවිවරු ඇවිල්ලා. දැන් මිනිස්සු දෙවියන් යද යද උපකාර ඉල්ලනවා. කොහොමද තිබිච්ච පෞරුසේ බුද්ධ ශාසනයක අසිරියත් එක්ක නේද? ඒ කාලේ දෙවිවරු ඇවිල්ලා ඉල්ලුවේ, පින්වත් නැගණිය තව උපකාරයක් ඕනේ. හේට දානේ පූජ කරලා සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා සංඝ පරපුරට මට පින් අනුමෝදන් කරන්න කිව්වා. එතකොට පින්වත්නි, ප්‍රඥාවන්තයා දුටු සැනින් පින කරගන්නවද නැද්ද? දුටු සැනින් පින් කරගන්නවා. මොකද වෙන්නේ පින්වත්නි? ඔන්න ඒ නන්ද මාතාව දානේ පූජා කළා. සාරිපුත්තයන් වහන්සේත් මොග්ගල්ලාණන් වහන්සේත් අහුවා නන්ද මාතාවෙනි, අපි වඩින බව කවුරුත් දන්නේ නැහනේ, කොහොමද දානෙට සූදානම් වුණේ? ඒ වෙලාවේ නන්ද මාතාව කතාව එලි කළා,
වෛශ්‍රවණ දෙවියෝ ආවා. පින් අනුමෝදන් වුණා. තවත් පිනක් අනුමෝදන් කරන්න කියලා මට මේ කාරණාව ගැන කිව්වා කිව්වා. එදවිට පින්වත්නි ආංගේ දාන ගැනයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනේ පිළිසිරිතුමාගේ ආරාමේ වැඩ ඉන්න ගමන් වේලුකණ්ඨකී නන්ද මාතා උපාසිකාව සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහත් ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයක් පූජා කරනවා. ඒක අංග 6කින් යුක්ත දානයක්. ඒ නිසා ඒකට කියනවා චලාංග දාන. ච කියන්නේ 6. ඒකට චලාංග කියන්නේ අංග 6කින් යුක්ත දානයක්. ආං එහෙනම් අද අපි කරන සූත්‍ර දේශනාව මොකද්ද? චලාංග දාන සූත්‍රය. චලාංග දාන සූත්‍රය අංග 6කින් යුක්ත දානය ගැන වදාළ දේශනාව. අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. ඉතින් ඒ නන්ද මාතාව දුන්න දානය අංග 6කින් සමන්විතයි කියන. ඔන්න බලන්න ඔයාලා දෙන දානත් පින්වතුන් මේ පින්වත් පිරිස දෙන දානත් අංග 6ෙන්ම යුක්තද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගිය පිරිසිදු දිවසින් තමයි මේ දේ දකින්නේ. වේලුකණ්ඨකී කියන ගමේ නන්ද මාතාව සාරිපුත්තයන් වහන්සේත් මහා මොග්ගල්ලාණන් වහන්සේත් ප්‍රමුඛ භික්ෂු සංඝයාට අංග 6කින් යුක්ත දානයක් පිළිගන්වන ආකාරය බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගියපු පිරිසිදු දිවසින් දැක්ක කෙන. දැකලා තමයි භික්ෂු සංඝයාව ඇමතුවේ. එනම් මේ දාන දෙන හැටි කවුද දැක්කේ? බුදුරජාණන් වහන්සේ දැක්කා. දිවසින් දැකලා මොකද කළේ? භික්ෂු සංඝයාව ඇමතුවා. මහණෙනි, වේලුකණ්ඨකීෙහි මේ නන්ද මාතා උපාසිකාව සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා විෂයෙහි අංග 6කින් යුක්ත වූ දානයක් පිළිගන්නනවා කියලා. බලන්නකෝ, ඒ වගේ දානයක් දෙනකොට ඒක බුදු කෙනෙකුත් දකින්න තරම් මොන පිනක් ඒ දාණයෙන් රැස්ෙන්න ඇද්ද නේද? බුදුරජාණන්සේ දකින්න තරම්. ඊට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි, දානයක් අංග 6කින් සමන්විත වෙන්නේ කෙසේද? දානයක් කොහොමද අංග 6කින් සමන්විත වෙන්නේ කියලා. එතකොට අංග 6න් යුතු දානෙ ගැන බුදුරජාණන්සේ මෙහෙම දේශනා කරනවා, මෙහිලා දායක පක්ෂයෙන් අංග 3කුත් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් අංග 3කුත් විදිහට තමයි දානේ අංග 6කින් සමන්විත වෙන්නේ. කියන්නේ දානේ දෙන අයගෙන් පැත්තෙන් අංග 3ක් සම්පූර්ණ වෙනවා. ඊළඟට දානේ බාර ගන්න අය ඉන්නවනේ, ලබන අය, එයාලගේ පැත්තේ කාරණා 3ක් තියෙනවා. එතකොට කාරණා කීයද? එතකොට කාරණා 6යි. දායක පක්ෂේ 3යි, ප්‍රතිග්‍රාහක පක්ෂේ කාරණා 3යි. ඔක්කොම කාරණා 6යි. එකම දානේ අංග 6යි. චලාංග දානයක් නේද? චලාංග දානයක්. ඒ නිසායි ඒකට දේශනා කළේ චලාංග දාන සූත්‍ර දේශනාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කරනවා. වෙන්නේ මොකද්ද, කොහොමද කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දායක පක්ෂේ අංග තුන මොනවද මහණෙනි? දායක පක්ෂේ අංග මොනවද? දැන් එහෙනම් ඔබේ ගැන කියන්නේනේ. ඕන් ඔබ ගාව දානයක් දෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඔබ දානයක් දෙනවා නම් මොකද කරන්න වෙන්නේ? ඔබ ගාව මේ අංග තුන තියෙන්න ඕනේ. ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්ට කියලා ඕම් කියනවා. එතකොට මොනවද මේ තියෙන්න ඕනේ කාරණා? ඔන්න පළවෙනි එක. දායක පක්ෂ මේවා තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි දායක තෙමේ. ඒ කියන්නේ දායකයා දානේට කලින්ම සිත සතුටු කරගන්නේ වෙයි. දානේට කලින්ම හිත පහදාගන්න ඕනේ. හිත සතුටෙන් ඉන්න ඕනේ. ඒ වගේම දන් දෙන අවස්ථාවේද සිත සතුටු කරගන්නේ වෙයි. සිත පහදවාගන්නේ වෙයි. දාන දෙන වෙලාවෙත් හිත පහදීලා තියෙන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ? දන් දීමෙන් පසුවත් සතුටු සිත් ඇත්තේ වෙයි. දන් දීලා මැරෙන කම්ම දාන ගැන හිත 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 සතුටු වෙන්න ඕනේද නැද්ද? සතුටු වෙන්න ඕනේ නේද? එතකොට අන්න අපිට දාන දෙන්න ඉස්සෙල්ලා සතුටු වෙන එකයි, දෙන වෙලාවේ සතුටු වෙන එකයි, දුන්නට පස්සේ මැරෙනකම් සතුටු වෙන එකයි තමයි දායකයාගේ පැත්තෙන් වෙන්න ඕනේ කාරණා. බලාගෙන ගියාම ලොකු වියදමක් යන්නේ නෑ. මේ හොඳට හිතලා මතලා කරන්න තියෙන වැඩ කීයක්වත් යන්නේ නෑ. මොකද්ද කරන්න දෙන්නේ? දානෙ දෙන්න ඉස්සරලා ඒ දානෙ දෙන ගැන පැහැදීමක් තියෙන්න ඕනේ. දැන් මේ කාගෙනද පහදින්න ඕනේ? ඈ පින්වත්, කාගෙනද පහදින්න ඕනේ? බුදුරජාණන් වහන්සේ ගැන. කාගෙනද පහදින්න ඕනේ? බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උස්සයි, හරි හැඩයි, හැම රත්තරම් පාටයි, ලෝකේ කාගේවත් නැහැ ඌර්ණ රෝම ධාතුවක් තියෙනවා. අපි බලන් දෙපැයි ඒ තේජස. මේකටද පහ දෙන්නේ? නෑ, ගුණ කඳට. මොකේද? ගුණ කඳට. බුදු කෙනෙක් ගාව තිබ්බ ගුණේටයි පහ දෙන්නේ. මොනවද ගුණ? බුදුරජාණන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, මේ ආදී ගුණ දරනවා කියලා. ඔන්න ඒ කෙනා දාන දෙන්න ඉසලා බුදුරජාණන්ස ගැන පහ දෙනවා. ධර්මයේ ගැන පහ දෙනවා. කාගේ ධහම ගැනද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන පහ දෙනවා. ඊළඟට පහ දෙන්නේ කවුරු ගැනද? ශ්‍රාවක සංඝයා ගැන. මේ අය ගැන පැහැදීමක් නැත්තම් අදාන දෙන්න ඉස්සරලා ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නෑ. දානේ දෙන්න ඉස්සෙල්ලත් පහ දෙන්න ඕනේ. ඊළඟට දානේ දෙන වෙලාවෙත් පහ දෙන්න ඕනේ. කවුරු ගැනද? ඈ, දානේ දෙන වෙලාවේ කා ගැනද පහ දෙන්න ඕනේ? ආයෙත් බුදුරජාණන් වහන්සේ ගැනම, ශ්‍රී සද්ධර්මය ගැනම පහ දෙන්න ඕනේ. ශ්‍රාවක සංඝයා ගැනම පහ දෙන්න ඕනේ. දාන දෙන වෙලාවෙත්. ඊළඟට දාන දුන්නට පස්සෙත් මැරෙනකම්ම හිත පහදවා ගන්නට ඕනේ. මැරෙනකම්ම හිත පහදවා ගන්නට. එතකොට එන මැරෙන්න චුට්ටක දිසල හිත ආපහැදුණු අංග හයෙන් එකක් නැති වෙනවා. එතකොට පහයි නේද? හරි. එතකොට පංචාංග දානයක් කරනවා නේද? ඒ නිසා මැරෙන කම්ම හිතේ පැහැදීම තියෙන්න ඕනේ. අප්පා, ලේසි නෑනේ. ඈ, නිකන් ලේසි වගේ වුණාට
ලේසි නෑ. ඇයි? දානෙ දෙන්න ඉස්සලත් පහදින්න ඕනලු. දෙන වෙලාවෙත් පහදින්න ඕනලු. දීලා වෙරලා මැරෙනකම්මත් තිසරණේ ගැන පැහැදීම තියෙන්න ඕනලු. ඉතින් ආයේ මොනවත් මිත්‍යා දෘෂ්ටියම වෙන්න වෙන්නේ නෑ. යාගේ එකම ශාස්ත්‍රු බුදුරජාණන්ස වෙන්නම ඕනේ දානෙ දෙන්න ඉස්සලා ඉඳලා මැරෙනකම්. ඒ කෙනාගේ එකම දහම බුදුරජාණන්සේ දහම වෙන්න ඕනේ. ඒ කෙනාගේ එකම උතුම් පිරිස ශ්‍රාවක සංඝයා වෙන්න ඕනේ. එතකොට හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න මේවා. එහෙනම් දාන දෙන වෙලාවෙත් දාන දෙන්න ඉස්සරලත් දාන දීලා ඉවර වෙලත් හිත පහදවා ගන්න ඕනේ. මේකට කියනවා තුන් තැන හිත පහදවන්නවා කියලා. කොහෙද පහදාගන්නේ? තුන් තැන හිත පහදා ගන්න ඕනේ නේද? එතකොට දැන් ඔන්න හිත පහදුණා කියමු. දාන දෙන්න ඉස්සලා හිත පහදීමෙන් දෙනවා. දාන දෙන වෙලාවෙත් පහදීමෙන් දෙනවා. දාන දීලා ඉවර වෙලා ඕන් හිත අසතුටු වෙනවා. මොකද්ද වෙන අසතුට? වෙන අසතුට තමයි ඕම් මොකක් හරි දකිනවා. ඒකෝ නම කිව්වේ නෑ කියනවා. එහෙම නැත්තම් මං බෙදපුවා ගත්තේ නෑ. දාන බෙදෙන වෙලාවේ මං දිහා බැලුවේ නෑ. මොකක් හරි එකක් අල්ලා ගන්න ඕනේ නේද? කොහෙන් හරි කොනක් හොයා ගන්නවා. අර කිරි කලයක් දොවලා 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 ගොම ටිකක් කොහෙන් හරි දා ගන්නවනේ නේ. කොහෙන් හරි හොයලා දා ගන්නවා. අපි ඉච්චර මොකටද කියන සමහරව නේද? ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාවයට, භාග්‍යතුන් වහන්සේගේ තියෙන භාග්‍යවන්තකමට, චෛත්‍ය වැහෙන්න තරමටම පළතුරු පූජා කළානේ අපේ අම්මලා. කැලේ ගිහිල්ලා හිඹුටු කඩන් ආවනේ. නානා පළතුරු ජීවිතේට දැකපු නැති ඒවා නේද? මොකද උනේ? ජීවිතේට දැකපු නැති ඒවා ආන් කඩාගෙන ඇවිල්ලා සමහර අම්මලා කේල් කැම්පීටින් වරංගේ පූජා කරන්න. සමහර අම්මලා වරකා ගෙඩි පිටින් පැණි වරකා කියාගෙන ගෙනිච්චේ. ආයෙන එකක් නෙමේ, සුදු පාට රෙද්ද කොතාගෙන කරේ තියාගෙන බුදුගුණ කිය කිය ගියේ. අනේ පව්කාරයෝ ටිකක් මොකද කොලේ? ඇයි එච්චර වරකා? ඇයි එච්චර කෙසෙල්? ඇයි එච්චර අපරාධ කිව්වා? අපරාධ කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ. අනුන් කරපු පිනවත් අනුමෝදන් වෙන්නවත් බෑනේ. පින් කරනවා තියාඩු ගානේ අනුමෝදන් වෙන්නවත්. ඒක බුදු කෙනෙක්ගේ භාග්‍යවන්තකමද නැද්ද? ඒක බුදුරජාණන් වහන්සේගේ භාග්‍යවන්තකම. මහා අහස උසට දාගැබ් හැදුනේ, විහෙර විහාර හැදුනේ, මල් පූජා වෙන්නේ මොකටද? බුදු කෙනෙක්ගේ තියෙන භාග්‍යවන්තකමට. සමහරුන්ට මහා ප්‍රශ්න නේද එදා? මොකද ඒ පළතුරු ගොඩට කළේ? මහා දෙවන්ත ප්‍රශ්නයක්. ගෙදර ගස් යට කොස් යට වේලි වේලි කුණු වෙවි යනවා. ඒක කමක් නැහැ. බුදු පුදට ගෙනිච්ච මහත් ඵල මහානිසංස පිනක් කරගන්න කිරියම්ම කෙනෙක් බොහෝම දුකසේ බුදුගුණ කී කියා ගෙනihin පූජ කරපු කොසේ ගැන තමයි, වරක ගැන තමයි ලෝකෙටම ප්‍රශ්නේ. අඩු ගානේ පූජ කරන්න බැයි නම් හිත පහදවා ගන්නවත් එපා නේද? පේනවනේ පෞකාරකමනේ. පිනට අඩු ගානේ අනුමෝදන් වෙන්නවත් අවස්ථාවක් නෑ. එතකොට ඕන් මොකක් හරි හේතුවකට හිත පහදා ගන්නවා දානේ දීලා ඊවර වෙලා.
නම කිව්වේ නෑ නේද? මගෙන් ගත්තේ නෑ. බොහොම අමාරුවෙන් දුකසේ ගොටුකොල කඩලා කඩලා වෙල් ගාන ඇවිදලා අනේ ඉතින් සම්බෝලේ හදාගෙන ගියේ. මුන් ආන්සලා ගත්තේ නෑ නෝ. මම නම් ආයේ පැත්ත පලාත යන්නේ. මාදයි ගොටුකොල පූජා කරන්න ගියා. ඕම් කිරියම්මලා දානෙ දීලා එනවා මේ. කාටද මේවා කියන්නේ? බලපුවාම ඉතින් එදා ස්වාමීන් වහන්සේලා මොකක් හරි බෙහෙතක් බීලාද කවුද දන්නේ? එදා ගොටුකොල එපා කියලා දොස්තර කියලා. ඉතින් මොකක් හරි ඒකකට එදා ගොටුකොල වැළඳුවේ නෑ කියමුකෝ. දැන් කිරියම්මා ඉතින් බුදුගුණ සංඝගුණ කිය කිය අරන් ගියා. බුදුගුණ සංඝගුණ කිය කිය හැන්ද අතට ගත්තා බෙදන්න නේද? හුඟක් කිරියම්මල හැන්ද කෙරෝලට චුට්ටක් නිකන් නේද? කොහොමාරිකම නෑ කියමුකෝ. බෙදන්න ගියා. දැම්මෝ කෑවෙන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා මොකක් හරි හේතුකට පාත්‍රයට අත තියලා වැහුවා. ඉතින් කිරියම්මගේ මූණ ටික ටික මැලවීගෙන මැලවීගෙන ගියා. තිබ්බ දානේ භාජනේ මම යනවා යන්න මට බෑ කියලා ගියා. එහෙම නෙවෙයිනේ. ඒක අර බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා විදියට පූජා කළා. ඊට පස්සේ සංඝයා වැඩලා ඊට පස්සේ මිනිස්සුන් ඉස්සරහින් ඉඳලා ඒ දානේ සංඝ සතුට කොට පූජා සංඝ සතුට කොට පූජා කළා. දැන් ඉතින් සංඝයාට අයිති දානේද නැද්ද? ඒක පූජා කළාද නැද්ද? පූජා කළා. දැන් වැළඳුවත් නැතත් පින රැස් වුණා නේද? වැළඳුවත් පින රැස් වුණා නැතත් පින රැස් වුණා නේද? නැත්තම් දැන් පන්සලක හාමුදුරුවන්ට පූජා කරන අටපිරිකර ඔක්කොම අඳින්න ගියොත් එහෙම හාමුදුරුවන්ට යන්න අමුතු ගමන් හොයන්න වෙනවා. ඇයි? ඒ දවස් කීයක්ද සිවුරු කීයක් අඳින්න වේද? ඉතින් කිරියම්මල බලවාගෙන ඉන්නවා. අපි පාට පූජා කරපු පාට තාම එන්නේ නැහැ. කොහේ අඳින්නද? කිරියම්ම පන්සලෙන් තියලා ගියා මිස පූජා කරලා නැහනේ. ඇයි? ගතින් අයින් කරාට හිතෙන් අතහැරලා නෑ. පන්සලේ තියලා ගිහිල්ලා භෞතිකව කිරියම්ම මේක හිතෙන් අතහැරලා නෑ. ඒ නිසා ඉතින් හාමුදුරුවන්ට අඳින්න විදිහකුත් නෑ නේද? ආන් දානෙ දෙන්න ඉස්සෙල්ලා පහ දෙන මිනිස්සු, දානෙ දෙන වෙලාවෙත් පහ දෙන මිනිස්සු වරද්දා ගන්න තැන කොහෙද? දානෙ දීලා ඉවරෙලා පහ දෙන්නේ කුයින් හරි ප්‍රශ්නයක් ඇති කරගන්න. එහෙනම් ඔන්න පින්වතුන්ගේ පැත්තෙන් දානෙ මොනවා වෙන්නද? දායක පාර්ශවෙන් ඒ අංග තුනක් සම්පූර්ණ වෙන්න නම් කොහොමද වෙන්න වෙන්නේ? දානේ දානේ දෙන්න ඉස්සරලත් හිත පහදගන්න ඕනේ. දානේ දෙන වෙලාවෙත් හිත පහදවා ගන්න ඕනේ. දානේ දීලා ඉවරලා මැරෙනකනොත් හිත පහදවාගෙන ඉන්න ඕනේ. හිත හිතා සතුට වෙන්න ඕනේ. අනේ දානයක් දුන්නා, ධානයක් දුන්නා කියලා. අන්න දායක පාර්ශවයේ පැත්තෙන් අංග තුන සම්පූර්ණද නැත්? දායක පාර්ශවයේ පැත්තෙන් අංග තුනම සම්පූර්ණයි. බැරි වෙලාවත් තුන්වෙනි තැන හිත පහදුනේ නැත්තම් දානේ දීලා ඉවරලා අපහදුනොත් මොකද වෙන්නේ? බුදුරජාණන්ස ගැන අපහදිනවා, ධර්මයේ ගැන අපහදිනවා, සංඝයා ගැන අපහදිනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් විපාක විඳින්නට වෙනවා. මොකද්ද වෙන විපාකේ? දුන්නු නිසා ලැබෙනවා. බැන බැන ගියපු නිසා පාවිච්චි කරන්න වෙන්නේ නෑ. දුන්නු නිසා ලැබෙනවා. ඇයි? දුන්නනේ. හැබැයි බැන බැන ගිය නිසා මොකද වෙන්නේ? පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පාවිච්චි කරන්න වෙන්නේ. දැන් තියෙනවනේ gedara පුටු සෙටි එහෙම සාරි දාලා වහලානේ. දීපු නිසා ලැබිලා බැනගෙන ගිහිල්ලා පූජා කරපුනේ, පූජා කළා බැන බැන ගියපු නිසා ඒවල ඉඳ ගන්න දෙන්නේ නැ. ඕම් තේරුම් ගන්න වෙච්ච දේ. පෝසිලෙන් පිඟන් තියනවා ගියේ ඇතුලේ අල්මාරියේ.
දුණු නිසා ලැබිලා බෑන බෑන ගියපු නිසා ඔවා පූජා කරලා පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පින්වන්ත මිනිස්සෙක් ගෙදරට ආපු දවසට අපිටත් ඒ පිනෙන් පුංචි ආනුභාවෙන් අවස්ථාවක් ලැබෙනවා. යා ගියපු ගමන් ආයේ ඇතුළට දානවා. දානෙ දෙනකොටයි දෙන්න ඉස්සෙල්ලයි පැහැදිලා දීලා ඉවරෙලා පැහැදිලා දෙන්න දුන්න නිසා ලැබෙනවා. බැන බැන හිටපු නිසා පැහැදුන නිසා ඒවා පාවිච්චි කරන්න වෙන්නේ නෑ කියනවා. එන සෙල්ලන්නේ රැස් වෙන කර්ම විපාකනේ. එහෙනම් දෙන පාර්ශවෙන් මොකද්ද වෙන්න ඕනේ පින්වත්නි? දානෙ දෙන පාර්ශවේ මොකද්ද කරන්න වෙන්නේ? තුන් තැනක හිත පහදවා ගන්න ඕනේ. අංග තුනක් සම්පූර්ණ වෙනවා දායක පාර්ශවෙන්. දානයක් අංග 6කින් සමන්විත වෙනකොට දායක පාර්ශවෙන් තුනක් සම්පූර්ණ වෙනවා. ඒ මොකද්ද පළවෙනි එක? දානෙ දෙන්න ඉස්සරලා හිත පහදවා ගන්න එක. දානෙ දෙන වෙලාවේ හිත පහදවා ගන්න එක. දානෙ දීලා ඉවරලා මැරෙනකම්ම හිත පහදවා ගන්න එක. ඕන දායක පාර්ශවේ වගකීම. පුළුවන් නේද? එහෙනම් කොහොමද සංඝයා ගැන හිත පහදවා ගන්නේ? මේ එක එක ප්‍රශ්න එනවනේ නේ. එතකොට කොහොමද හිත පහදවා ගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ, මාතු අනාගතේ පහළ වෙනවා කාසාව කණ්ඩක කියලා භික්ෂුවක්. ඒ භික්ෂුව ගිහි ගෙදර වාසය කරනවා. ඊළඟට ඒ භික්ෂුව කම් සැප විඳිනවා, විවාහ වෙලා දරුවෝ හදන, ආයේ සිල්පද ඔක්කොම කඩන කෙනෙක්. ආන් ඒ භික්ෂුවකටත් මහා සංඝයා සිහි කරලා, සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා සංඝ පරපුර සිහි කරලා දානයක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ දානේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට පිදුවා හා සමානම පින් රැස් වෙනවා කියනවා. සමසිත උපදෝගන දෙන්න ඕන කියනවා. සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා සංඝ පරපුරට පූජා කරනවා කියලා මොකද වෙන්නේ? ඒ කාසාව කණ්ඩ භික්ෂුවටත් පූජා කළොත් මහත් ඵලයි, මහානිසංස නම්. ආයේ සංඝයා ගැන හිතන්න දෙයක් නැහැ. හිත පහදවාගෙනමයි දාන දෙන්න ඕනේ. අඩුපාඩු දකින්න අයිතියක් නැහැ. ධර්මයේ අඩුපාඩු දකින්න දෙයක් නැහැ. බුදු කෙනෙක්ගේ අඩුපාඩු නැහැ. එහෙමනම් ඕන්න පින්වතුන් පරිස්සම් වෙන්න ඕනේ හිත පහදවා ගැනීමෙදී. නැත්තම් රැස්සෙන කර්ම විපාකේ කවුද විඳින්නේ? තමාම තනියම විඳින්න වෙනවා. තමන්ට තනියමම විඳින්න වෙනවා. විපාක විඳලා අවසන් වෙනකම්ම විඳින්න වෙනවා. ඕන්නේ නම් තේරුණා නේද? චලාංග දානෙන් ඕන අංග තුනක් දැන් දැනගත්තා. ඒ තුන කාගේ පැත්තේද? දායකයාගේ පැත්තේ නේද? දායකයාගේ පැත්තේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රතිග්‍රාහක පක්ෂෙහි අංග තුන මොනවාද? ප්‍රතිග්‍රාහක පක්ෂයක් තියෙනවානේ. ආන් ඒකේ අංග තුන මොනවාද? ප්‍රතිග්‍රාහකයින්ගේ අංග තුන මොනවාද? මහණෙනි, මෙහිලා ප්‍රතිග්‍රාහකයෝ වීතරාගී වූ වෙති. වීතරාගී හෝ ඌවෝ වෙති. එහෙම නැත්තං රාගය දුරු කිරීම පිලිස පිළිපන්නෝ හෝ වෙති. වීතරාගී වෙලා එක්ක, ඒ කියන්නේ රාගය දුරු කරලා. එහෙම නැත්නම් රාගය දුරු කරන වැඩපිළිවෙලකට උන්වහන්සේලා පැමිණිලා කියනවා. ඊළඟට වීත දෝෂී කියනවා. එහෙම නැත්නම් ద్వේෂය දුරු කිරීම පිණිස වැඩපිළිවෙලකට පැමිණිලා ඉන්න කියනවා. ඊළඟට වීත මෝහී වෙනවා කියනවා. ඒ කියන්නේ මෝහය දුරු කරලා කියනවා. එහෙම නැත්නම් උන්වහන්සේලා මෝහය දුරු කරන වැඩපිළිවෙලකට පැමිණිලා ඉන්නේ කියනවා. ආන්ගේ තමයි ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් තියෙන අංග තුන.
රාගය දුරු කරලා එහෙම නැත්නම් දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවා පළවෙනි අංගය. දෙවෙනි අංගය මොකද්ද? ද්වේෂය දුරු කරලා එහෙම නැත්නම් දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවා. ඊළඟට මෝහය දුරු කරලා එහෙම නැත්නම් දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවා. කවුද? ප්‍රතිග්‍රාහක පක්ෂය. ප්‍රතිග්‍රාහක පක්ෂය ඕනාංග 6යි දානේ, චලාංග දානේ. එහෙනම් ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානි ටිකක් පූජා කළොත් මහා සංඝ පරපුර සිහි කරලා දානේ මහත්ඵල මහානිසංසද නැත්? මහත්ඵලයි මහානිසංසයි. පන්සලේ වැඩ ඉන්නේ එක හාමුදුරු නමයි. ඉතින් හාමුදුරුනේ අඩු ගානේ හත් නමක්වත් ඉන්න එපැයි. එහෙම හත් නමක් කියලා එකක් නෑ. එතකොට දානේ පිනාඩු වෙනවා නේද? දැන් අපේ මිනිස්සු නොදැන කරන වැරද්දක් නේ. ඊයේ අපි දානයක් දුන්නා 5 නමකට. එතකොට ඒ දානෙට සාරිමුත්ත මහා මොග්ගල්ලාන මහරං සංඝ පරපුර අයිති නෑනේ. සාරිමුත්ත මහා මොග්ගල්ලාන මහා සංඝ පරපුර අයිති නෑ ඒ දානෙට. ඇයි? රහත් නම විතර. එතකොට ඒකේ පින මහත්ඵල මහානිසංස වෙන්නේ නෑ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ පින මහත්ඵල මහානිසංස කරගන්න. කොහොමද වෙන්න ඕනේ? දානි මහත්ඵලයි මහානිසංසයි වෙන්න නම් සංඝයා ගැන හොඳට හිත පහදවාගෙන දෙන්න ඕනේ. කාටද පුදන්න ඕනේ? දැන් ඔන්න තමන්ගේ පුතෙක් පැවිදි වෙලා ඉන්නවා. තෝරලා ගිහිල්ලා ඒ පුතාටම දෙනවා. ඒක පෞද්ගලික දානයක්. එහෙම නෙමේ, කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරනවා මහා සංඝරත්නයේ උදෙසා කියලා. තමන්ගේ පුතාට හරි කමන්නේ, මහා සංඝරත්නයේ උදෙසා කියලා පූජා කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දානි මහත්ඵලයි මහානිසංසයි. ඒ දානි මහත්ඵලයි මහානිසංසයි. දැන් එනම් සංඝයාගේ සුපටිපන්න ගුණේ නෙමේද මේ කිව්වේ? සංඝයා සුපටිපන්නයිනේ. මොකද්ද සුපටිපන්නයි කියන්නේ? රාගය දුරු කළා. එහෙම නැත්නම් රාගය දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවා. ද්වේෂය දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවා. මෝහය දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලක ඉන්නවද නැද්ද? ඉන්නවනේ. එතකොට දැන් බලමුකෝ මෙහෙමද කියලා. මතකනේ අර අම්මා කෙනෙක්ගේ පුතෙක් පැවිදි වුණානේ. මේ පැවිදි වෙච්ච පුතා පුංචි කාලේ පැවිදි වුණා. අම්මා ඉතින් දුකෙන් තමයි අවසර දුන්නේ. මේ පුතා ඉතින් ලොකු වුණා. දැන් හාමුදුරුවෝ පාංශුකූල සිවුරු දරාගෙන පාත්‍රයක් අතින් අරගෙන ඕන්න පිණ්ඩපාතේ වඩිනවා ගෙන්ගෙට. අම්මට හරි දුකයි මේක දැකලා. අනේ මගේ පුතා ලස්සන කසී සළු ඇඳලා හිටියේ, හොඳට ගෙදර දොරේ කාපු බීපු කොල්ලා, අනේ ගෙවල් ගාන යනවා කියලා දැන් දුක හිතුණා. ඉතින් මොකද කරේ? ගෑනු ළමෙක් හොයලා ගණිකාවක් කිව්වා මගේ පුතා ගෙදරට ගෙනත් දෙන්න කියලා. ගෑනු ළමයාත් කොන්තරත් එක බාරගත්තා. ඊට පස්සේ මොකද උනේ? දන්නවනේ නේද? අහලා ඇති කතා ඕන තරම්. ඊට පස්සේ ගෑනු ළමයා පුංචි ගෙයක් ගත්තා, තට්ටු දෙකේ. ගේ අරගෙන ඉතන් ස්වාමීන් වහන්සේ දැන් වඩින තැනම පළවෙනියටම ගෙදර. ඉතින් ඔන්න උපාසිකා වගේ ලස්සනට ඇඳගෙන, සුදු ඇඳගෙන, වැලමිට දක්වා නේද, ආයේ මැණික් කටුව දක්වා, කකුලේ වලලු කර දක්වා සුදු ඇඳගෙන, ඔළුව සුදු රෙද්දකින් වහගෙන උපාසිකාව දාන බෙදනවා. දවස් 2-3ක් ගිහිල්ලා දාන බෙදලා පුංචි උන් දෙතුන් දෙනෙකුට අඬ ගහලා කියනවා, මලේ අද දානෙ බෙදෙනකොට අතින් ඇදපල්ලා රංකාවනුව ගානේ දෙනවා. පොඩි වුන් කල්පනා කළා ශෝක් වැඩේනේ, අහකගේ අතින් අදින්න අදින්න කහවනුව ගානේ හම් වෙනවා. ඇද්දට පස්සේ හම් වෙනවා. ඉතින් මොකද කරේ වුන් පොඩි වුන් ටික ඉතින් ඇද්දා අතින්. එතකොට අර ගෑල් ළමයා කියනවා, දානෙ පූජා කරගන්නවත් දෙන්නේ නෑනේ හාමුදුරනේ මේ කොල්ලෝ, ඔබ වහන්සේ වඩින්නකෝ දානෙට ගෙට කියලා පාත්‍රේ ගත්තා.
ඒකාලෙ පුරුද්දක් තිබ්බා ස්වාමීන් වහන්සේලා පින්ඩ පාතේ වැඩියාම පාත්‍රය අරගෙන ගෙට ගිහිල්ලා දානේ අරන් ඇවිල්ලා පූජා කරන එකද මේකේ ළඬ ගැව්වා ගෙටේ වඩින්ට කියලා ස්වාමීන් වහන්සේලාත් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ වැඩියා වැඩියාට පස්සේ ඕන ආසනයක් පිළියෙල වුණා දානෙ ගේනකම් වැඩ ඉන්න කිව්වා මඩ පිට බලපුවම කාමරේ ජනෙල් නැහැ දොරක් විතර ඉතින් දානෙ අරන් එයිනේ කියලා වැඩ හිටියා ඕන්න මොකද උනේ උපාසිකාවක් නැහැ සිලින් බිලින් ගගා ආවේ නැතේ සරුව පිටේ ඇඳගත්තු ගණිකාව ස්වාමීන් වහන්සේ එක පාරටම නැගිට්ටා ඇයි ඒ ගෞරවයටද නෑ බුදුරජාණන්සේ කියලා තියෙන අවවාදෙ පිළිපැද්දා ඇස් පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්න ආමඳුරෝ දැන් ගෑල්ලමයි ගෑල්ලමයා කල්පනා කරනවා කියනවා මේ ඇයි ඔය ලස්සන කෙස් කැපුවේ ඔච්චර කඩවසම් කෙනා ඇයි පැවිදි වුනේ අපි දෙන්න කසාද බඳිමු කසාද බැඳලා හොඳට ළමයි හදමු එහෙම කරලා අපි දෙන්න දරුවෝ හදලා කම් සැප අනුභව කරලා වයසට ගිහිල්ලා අපි දෙන්නම පැවිදි වෙමුකෝ මේ ස්වාමීන් වහන්සේ ඇස් පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්නවා ගෑල්ලම යා කල්පනා කරනවා අනේ මෙච්චර ලේසි වැඩකටද මං මෙච්චර කහවණු 60000ක් ගත්තේ මුන්නාන්සේ නිකන් එක පාර අහුවෙලානේ මගේ රූපෙට ඇස් පිල්ලම් ගහන්නවත් නැහනේ බලන් ඉන්නවනේ කිව්වා මොකද වෙන්නේ ඔන්න ওই වෙලාවේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉඳලා ආනන්දයන් වහන්සේ අමතන ආනන්ද යුද්ධයක් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි සේනිය බිම්බිසාර රජුරෝයි පසේ නදී කොසල් රජුරෝයි අතරද කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒවා මොන යුද්ධද ඒවා මොන යුද්ධද මේක මගේ පුතෙකුයි මාරයාගේ දුවෙකුයි අතර යුද්ධයක් එතකොට ආනන්ද හාමුදුරුවන්ට ඉස්පාසුවක් නෑ අහනවා ස්වාමීනි කවුරු දිනයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මගේ පුතා ඇරෙන්න වෙන කවුරු නම් දිනන්නද කිව්වා ඔන්න බලන් ඉන්නකෝ කිව්වා අර ගෑනු ළමයා දැන් අත් දෙක දොරකඩට තියාගෙන එළියට යන්න තැනක් නෑ එළියට වඩින්න බෑ ජනෙල් නෑ ගෙදර දොරගාව දොරකඩ හිර කරගෙන කොහේ යන්නද කොහේ වඩින්නද නේද ස්වාමීන් වහන්සේ පැයක් විතර ඇසිපිය නොහැලා බලා හිටියා බලා ඉන්නකොට ටික මොකද ඉන්නේ ගෑල්ලා මෙයා හිතනවා කමක් නෑ ඇති පදම් බලන්නකො තව ටිකකින් ඔයා මගේ මහත්යනේ ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා ටික මහ පොළොවෙන් ස්වාමීන් වහන්සේ ඉස්සුනා ගෑල්ලමයට හිතා ගන්නවත් බෑ හාමුදුරුවෝ ගෑම්ගොදනේ ටික ඉස්සෙලා ඒ ගෙදර කැණි මඩල දෙපලු කරගෙන අහසින් වැඩියේ නිකම්ම නිකං රාග ද්වේෂ මෝහ තිබ්බ හාමුදුරුවෝ ගෙට ඇතුළුනේ ගෙට වැඩියේ ගේ ඇතුළේ ගෑනු ළමයාගේ රූපෙ දිහැ බලාගෙන අසුභ භාවනාව වඩලා කෙස්වල ඉඳලා යටිපතුලේ ඉඳලා කෙස් දක්වා කෙස්වල ඉඳලා යටිපතුල දක්වා ලස්සන හමකින් වහපු ඔය රූපේ අසූචි ගොඩක් නේ කියලා අසුභ භාවනාව මනාව වඩලා එවලෙම අරහත්වේ සාක්ෂාත් කරලයි අහසින් පැන නැගලා වැඩම කළේ වැඩම කරලා සවැත් නුවර ජේතවනාරාමෙට 이르දීන් වැඩලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මාර යුද්ධ දිනපු සුන්දර සමුද්ද කියන්නේ මට කියලා. උන්වහන්සේලා දනට සුදුසුද නැද්ද? උන්වහන්සේලා සුපටිපන්නයි රාගය දුරු කළා. දුරු කරන වැඩපිළිවෙලකට පැමිණියා. ඒ නිසායි උන්වහන්සේලා දනට සුදුසු ඒකයි උන්වහන්සේලා ආහුණෙය වෙන්නේ ඈත ඉඳන් දානගෙනත් පුදන්ට සුදුසුයි ඒකයි උන්වහන්සේලා පාහුණෙය වෙන්නේ ආගන්තුකව ගෙදරට දානෙට වැඩපුවාම දානි පුදන්ට සුදුසුයි
ඊළඟට ඒකයි උන්වහන්සේලා දක්කිනෙය වෙන්නේ. දං පැන් පුදන්න සුදුසුයි පින් සලකගෙන. ඒකයි උන්වහන්සේලා අංජලි කරණෙය වෙන්නේ. දොහොත් මුදුන් තියලා වන්දනාවට සුදුසුයි. ඒකයි උන්වහන්සේලා අනුත්තර වූ පින් කෙත වෙන්නේ. රාගේ දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලකට පිවිසුණා. එහෙනම් ඒ මහා රහත් පරපුර රාගේ දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලක හිටියා. ද්වේෂේ දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලක හිටියා. මෝහේ දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලක් පුරුදු කළා. ආං ඒ කාරණා තමයි ප්‍රතිග්‍රාහක පක්ෂෙන් අංග තුන. ඊළඟට මහ හොරෙක් හිටියන්නේනේ. ඒ හොරා ඉස්සර අහිංසකයිනේ. අහිංසකව හොරෙක් කලානේ, මිනීමරුවෙක් කලානේ, ගුරුවරයෙක් නේද? ගුරුවරයාට කියපු කේලං අහලා මොකද වෙන්නේ? අහිංසක අඟුලිමාල වුණා. ගුරු පූජාවට ඇඟිල්ල ඇඟිල්ල කැපුවා. කපන කපන මිනිස්සු මැරිලා ගියා. අඟුලිමාල මිනීමරුවෙක් මහා හොරෙක් වුණා. චතුරංගනී සේනාවක් ගියත් අල්ලන්න බැරි වුණා. අඟුලිමාල මහා තරහෙන් පලිගන්න අදහසින් නේද, මහා රෞද්‍රසිතින් මහා තරහෙන් ඒ කාලේ ගත කළා. අඟුලිමාල හරි නපුරුයි, දරුණුයි. ඒ දවස්වල රජවරුන්ගේ පවා ලොමු ඩහැගත්තා නේද. සියලු දෙනා තියා චතුරංගනී සේනාව බය වුණා. මොකද වෙන්නේ? අඟුලිමාල බුදුරජාණන් වහන්සේ ළඟ දමනය වුණා, සෝතාපන්න වුණා, මහරහත් වුණා නේද? දැන් මහරහත් නොවී ඉන්න කාලේ, ඒ රාග ద్వේස මෝහ දුරුකරන්න පිළිපන්න කාලේ දානෙට වඩිනවා උන්වහන්සේ පින්ඳ පාතේ. දානෙට වඩිනකොට මිනිස්සු දොරවහා ගන්නවා. හිස් ලූලුවත දුවනවා අරහත් දජේ පැලඳගෙන හිටියත්. එච්චරට බයයි, එච්චර නපුරු දරුණු කෙනෙක් ඉස්සර. ඊට පස්සේ මොකද වෙන්නේ? දානි නෑ. ඊට පස්සේ කොල්ලු කුරුට්ටෝ ගහනවා ගල්, එහෙම නැත්තම් පොළු අඹගස්වලට. ගහපුවම් මොකද වෙන්නේ? ඒතින් කැරකිලා ඇවිල්ලා මුන්වහන්සේගේ ඇඟේ වදිනවා, පාත්‍රේ වදිනවා, පාත්‍රේ බිඳෙනවා, සිවුරු ඉරෙනවා. දැන් මහ හොරෙක් ඉස්සර නපුරු දරුණු කෙනෙක්, චතුරංගනී සේනාවක්කටවත් මෙල්ල කරන්න බැරි නපුරු දරුණු ද්වේෂ සහගත හොරෙක්, පුංචි කොල්ලෙක් පොල්ලකින් ගහනකොටත් ඉවසීමෙන් තරහ ගන්න නැතුව බිම්බලාගෙන වැඩියද නැද්ද? බිම්බලාගෙන වැඩියා. උන්වහන්සේලා රාගය දුරු කරන වැඩපිළිවෙලකට පැමිණුණාද නැද්ද? පැමිණුණා. රාගය දුරු කළා, ද්වේෂය දුරු කරන වැඩපිළිවෙලකට පැමිණුණා. ද්වේෂය දුරු කළා, මෝහය දුරු කරන වැඩපිළිවෙලකට පැමිණුණා. මෝහය දුරු කළා. ධනට සුදුසුද නැද්ද? ධනට සුදුසුයි. වැන්ද වැන්ද පුදන්ඩ සුදුසුයි. ගුණගායනා කර කර පූජාවට සුදුසුයි නේද? එහෙනම් ප්‍රතිග්‍රාහක පක්ෂයේ අංග තුන හරිනේ. රාගේ දුරු කළා, එහෙම නැත්තම් දුරු කරන වැඩපිළිවෙලකට පැමිණියා. ද්වේෂේ දුරු කළා, එහෙම නැත්තම් දුරු කරන වැඩපිළිවෙලකට පැමිණියා නේද? මෝහේ දුරු කළා, දුරු කරන වැඩපිළිවෙලකට පැමිණියා. මතකනේ වංගී සාමුදුරුවනේ ගිහි කාලේ මොකද කරන්නේ? ඔලු කටු අරගෙන තාට්ටු කරනවා. මැරිච්ච මිනිසුන්ගේ ඔලු කටුවක් අරගන්න තාට්ටු කරලා කියනවා, මෙයා මෙහෙ ඉපදුනා කියනවා.
දවසක් ආවා බුදුරජාණන්සේ හම්බෙන්න. කොහොමද මෙහෙට ආවනන්නේ? මෙදවච්චයට ආයි හාරනවා ඔක්කොම වල. හාරලා කියනවා අපේ අම්මගේ ඔලු කට්ට කොහෙදෑ ඉපදුනේ? අපේ කිරි අම්මගේ ඔලු කට්ට කොහෙදෑ ඉපදුනේ? පොඩ්ඩක් ඉන්නවා කාත්තගේ කතා කරන්න තියෙනවා කියලා රණ්ඩු වෙයි. මොකද ඇයි තාට්ටු දානවා කියනවා. තාට්ටු දානවා කියනවා. ඒ කාලේ බුදුරජාණන්සේ ගාවටත් ආවම අවංගී සාමුදුරුව ගී කාලේ ඇයිලා තාට්ටු දදා තාට්ටු දදා මොකද කරන්නේ? ඕ ඕම් කිව්වා. හරියටම හරි බුදුරජාණන්සේත් බල්ලා කියනවා. හරි එයා ඉපදුනේ දෙව්ලොව. ඊළඟ කෙනා අයා ඉපදුනේ අපායේ. හරියට හරි අපායේ තමයි. දැන් බුදුරජාණන්සේ වන්න බල බල බුදුරජාණන්සේ නුවණින් කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? පින්වත් භික්ෂුවන් අර ඔලු කට්ට අරන් එන්න කිව්වා. ඊට පස්සේ මොකද උනේ? දුන්නා වංගීසයන් අතට. තාට්ටු දානවා 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 දාඩිය වැක්කිරෙනවා. ඊට පස්සේ බැලුවා ඇයි වංගීස ඇයි ඔය මොකද කියලා. නෑ මේ ස්වාමීනි මේ 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 කී කිය දැන් ආයේ තට්ටු දානවා දාඩිය පීනවා වැක්කිරෙනවා. ඇයි මොකෝ වෙලා තියෙන කිව්වා. ස්වාමීනි මෙතුවක් කාලෙකට මට මේ සිල්පේ වැරදිලා නෑ කිව්වා. අද වැරදුනානේ හොයාගන්න බෑනේ කොහෙද ගියේ කියලා. ඊට පස්සේ කිව්වා වංගීස ඔබට තියා කාටවත් හොයාගන්න බෑ. උන්වහන්සේ කොහෙවත් ගියේ නෑ. සියලු කෙලෙසුන් නැසුවා පිරිනිවන් පෑවා. ගියාතක් හොයන්න බෑ උන්වහන්සේගේ නිවන කරා විතරමයි. ඒකෙ පැත්ත නෑ ගියපු දිසාවක් නෑ නිවනටයි කිය කිව්වා. ඒ රහත් කෙනෙක්ගේ හිස් කබලක්. මහරහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලක්. එතකොට ආන් මෝහය තිබුණද නැද්ද ඒ කෙනාගේ හිතේ? තිබුණනේ. ඊට පස්සේ දැන් එයා මොකද කරේ? උළු කාටට තාට්ටු කර කර තාට්ටු කර කර මැරිච්ච කෙනා ඉපදිච්ච තැන කිව්වා. ඊට පස්සේ කිව්වට පස්සේ බුදුරජාණන්සේ උළු කට්ටක් දුන්නා. තාට්ටු කරනවා තාට්ටු කරනවා කියන්න බැරි වුණා. මොකද වෙන්නේ? අන්න එදා එයාගේ තිබ්බේ මෝහාන්ධකාරය දුරු වුණා. පැවිදි වුණා. මහරහත් කෙනෙක් වුණා. ඒ ශිල්පය අතහැරලා නේද මහරහත් කෙනෙක් වුණා. එහෙනම් මෝහය දුරු කළාද නැද්ද? දුරු කරා. මෝහය දුරු කරන වැඩපිළිවෙලකට පැමිණුණාද නැද්ද? පැමිණුණා නේද? එහෙනම් ප්‍රතිග්‍රාහක පක්ෂේ මහා සංඝයා තුළ ඒ ගුණ තියෙනවද නැද්ද? තියෙනවා. ධනට සුදුසුද නැද්ද? ධනට සුදුසුයි. බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. මහණෙනි මේ අයුරින් අංග 6කින් යුක්ත වූ දානේ පුණ්‍ය විපාකේ ප්‍රමාණ කිරීම නම් පහසු නෑ කියනවා. මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේය. කුසල ප්‍රවාහයක් ඇත්තේය. ස්වර්ගයේ උපදවන්නේය. සැප ලබා දෙන්නේය. ස්වර්ග සැප ලබා දෙන්නේය. සැප විපාක ඇත්තේය. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතින්නේ ඇයි කියා පමණ කළ නොහැක්කේය. චලාංග දානය මෙපමණයි මෙපමණයි කියලා ආනිසංස කියන්න බෑ කියනවා. නමුත් සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි ප්‍රමාණයක මහා පුණ්‍යස්කන්ධයක් යන සංඛ්‍යාවට අයිති කියනවා. සංඛ්‍යාවකින් ගන්න බැරි පුණ්‍යස්කන්ධයක්. ඉලක්කමකින් කියන්න බැරි පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවා කියනවා. සංඛ්‍යාවකට ගන්න බැරි පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවා කියන ඒ නිසා අසංඛේයයි අප මෙයයි කියනවා. චලාංග දානය සංඛ්‍යාවෙන් කියන්නත් බෑ ප්‍රමාණෙන් කියන්නත් බෑ කියනවා. මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. මහා සාගරේ මෙපමණ දිය නැලී ඇත්තේ
මේ පමණ දියනැලි සිය ගණනක් ඇත්තේය. මේ පමණ දියනැලි දහස් ගණනක් ඇත්තේය. මේ පමණ දියනැලි සිය දහස් ගණනක් ඇත්තේය කියලා. ඒ විදිහට කාටවත් බෑ කියනවා නැලියක් අරන් ගිහිල්ලා සාගරේ ගාවට ගිහිල්ලා එක නැලියයි නැලි දෙකයි නැලි තුනයි කියලා නැලි වලින් ගණනලා කවදාවත් ඉවර කරන්න බෑ කියනවා සාගර ජලය. හැබැයි සාගර ජලය ගණනලා ඉවර කරන්න බැරි නම් මොකද කරන්න වෙන්නේ? කොහොමද ගාන කියන්නේ? සාගරයේ ජලය අසංකේයයි අප්පමේයයි. සංඛාවෙන් කියන්නත් බෑ, ප්‍රමාණෙන් කියන්නත් බෑ කියලායි තේරුම් ගන්න වෙන්නේ කියලා. එච්චර ජලස්කන්ධයක් තියෙනවා කියනවා. මහණෙනි, ඒ වගේමයි කියනවා. අංග 6කින් යුක්ත දානේ පුණ්‍ය විපාකය ප්‍රමාණය කරන්න පහසු නෑ කියනවා. ඒ කියන්නේ ගංගා සාගරයේ ගාවට ගිහිල්ලා භාජනයකින් වතුර ගැනලා 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 සාගරයේ ජලය මෙච්චරයි කියලා කියන්න බෑ වගේ. අසංකේයයි අප්පමේයයි වගේ. මොකද වෙන්නේ? කවදාවත් බෑ කියනවා. චලාංග දානේ අංග 6කින් සමන්විත දානේ පුණ්‍ය විපාක මෙ පමණයි කියලා කියන්න බෑ කියනවා. මෙ පමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේය, කුසල ප්‍රවාහයක් ඇත්තේය, සැප ලබා දෙන්නේය, ස්වර්ග සැප දෙන්නේය, සැප විපාක ඇත්තේය, ස්වර්ගයෙහි උපදවන්නේය, ඉෂ්ට වූ කාන්ත වූ මනාපු හිතසුව පිණිස පවතින්නේය කියා පමණ කළ නොහැක්කේය. ඒ නිසා මහණෙනි, සංඛ්‍යාවකට ගත නොහැකි, ප්‍රමාණයකට ගත නොහැකි පුණ්‍යස්කන්ධයක් කියලයි කියන්න වෙන්නේ. එහෙනම් චලාංග දානය පින්වත්නි, කොහොම පිනක්ද රැස්සෙන්නේ? චලාංග දානය පින කොච්චරද? අසංකේයයි අප අප්පමේයයි. ප්‍රමාණෙන් කියන්නත් බෑ, ඕ සංඛ්‍යාවෙන් කියන්නත් බෑ. අංග 6න් 3ක් ආයේ අපිට කරන්න දෙයක් මිතුරු වෙලා තියෙනවද? අපේ කොටස හදාගත්තා නම් හරිද නැද්ද? ආයේ මහරහතන් වහන්සේලාගේ ಗುಣ හොයන්න ඕනේද අපි? නෑ, මහරහතන් වහන්සේලාගේ ಗುಣ එහෙම්මම තියෙනවා. උන්වහන්සේලා රාග ද්වේෂ මොහ දුරු කළා. එහෙම නැත්නම් අනෙක් මාර්ගඵලලාභින් රාග දේශ මොහ දුරු කරන වැඩපිළිවෙලකට පැමිණුණා. එනං ආ ඒ පැත්ත ගැන අපිට හොයන්න දෙයක් ඉතුරු වෙලා නෑ. අංග 6න් 3යි අපි ඇති කරගන්න උනේ. ඒ කරලා මහා සංඝයා උදෙසා කියලායි පූජා කරන්න උනේ. පුංචි දෙයක් වේවා මහා සංඝයා උදෙසා කියලා පූජා කරොත් ඒ දානය අසංකේයයි අප අප්පමේයයි, මහත්ඵලයි, මහානිසංසයි. ඒ දානෙම අසංකේය ප්‍රතිඵල අප්පමේය විපාක. එතකොට පින්වත්නි, අපේ පැත්තේ කාරණා තුන විතරයි, අපේ පැත්තේ කාරණා තුන විතරයි හදාගන්න වෙන්නේ දායකයාගේ පාර්ශවයේ කොටස් ටික. මොනවද දායකයාගේ පැත්තෙන් කරෙන්න ඕන ටික? දායකයාගේ පැත්තේ අංග තුන මොනවද? දානෙ දෙන්න ඉස්සරලත් තිසරණේ ගැන හිත පහදවා ගන්නවා. දානෙ දෙන වෙලාවෙත් තිසරණේ ගැන හිත පහදවා ගන්නවා. දානෙ දීලා ඉවර වෙලත් තිසරණේ ගැන හිත පහදවා ගන්නවා. එතකොට අංග 6කින් යුතු දානේ අංග 3යි අපිට රැස් කර පුරුදු කරන්න ඇති කර ගන්න තියෙන්නේ. එතකොට ඊතුරු අංග 3 සංඝයා තුල තියෙනවද නැද්ද? ඊතුරු අංග 3 තියෙන 3 තියෙනවා. එතකොට අපි මොකද්ද කරන්න වෙන්නේ? අපිට තියෙන්නේ මහා සංඝයා කියලා හිතලා දාන දෙන එක. බත් හැන්දක් පූජා කළත් දෙව්ලොව යන්නේ ඒකනේ නේද? එක මලක් පූජා කළත්, පුංචි දෙයක් පූජා කළත් ඒකනේ දෙව්ලොව යන්නේ. මරණින් මත්තේ මහත්ඵලයි මහානිසංසයි. හැබැයි තින් තිසරණේ ගැන හිත පහදවා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අවුරුදු ගණන් කියනවා. සමහරුන්ට තාම තිසරණේ පිහිටලා
නේ තිසරණනේ ආයෙත්තර බලුකොක්කාර ලීය වටේ කනු වටේ කැරකෙනවා වගේ ආයෙත් මිත්‍යා දෘෂ්ටි වටේ කැරකෙන හින්දා අපේ අයගේ තිසරණේ නෑ නිසා ඉතින් පැහැදිලා නෑ නිසා ගිහියන්ගේ පැත්තේ ඒ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඉතා කලාතුරකින් ඇයි දාන දෙන්න ඉස්සරලත් දෙන වෙලාවෙත් දුන්නට පස්සෙත් හිත පහදිනවා කියන එක හුඟක් අයගෙන් වෙන්නේ නැති කාරණය. තේරුණා නේද? එහෙනම් මේ පින්වතුනුත් අද ඉඳලා මොකද කරන්නේ? චලාංග දාන දෙන්න පටන් ගන්න ඕනේ. එහෙමනම් අදිස්ථාන කරගන්න ඕනේ. අපිත් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අංග 6කින් යුතු දානමාන පූජා කරලා අසංකේය අප්පමේය විපාක ඇති පින් රැස් කරලා මහත්ඵල මහානිසංස පින් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනකින් සැනසීම පිණිසම මේ පින් අප සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා හිතාගන්න ඕනේ. සතුටින් ඒ පින අනුමෝදන් වෙන්න. ඒ මහත්ඵල මහානිසංස පින අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම කිසි කරදරයක් බාධාවකින් තොරව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතන්න ඕනේ. පින්වත්නි, එතකොට අපි අපේ ජීවිතේ මේ විදිහට දාන දෙන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? දාන දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට එහෙම දාන දෙන්න පුරුදු වුණේ නැත්නම් මොකද වෙන්නේ අපිට? දෙන දානේ දුන්නට පින මහත්ඵල මහානිසංස වෙන්නේ. එහෙනම් දැන් දාන දෙනේ වානුව නෙවෙයි මහත්ඵල මහානිසංස වෙන්නේ නේද? දෙන්නේ මොනවද, දෙන්නේ කොච්චරක්ද කියන එක අදාල නෑ. අනිත් එක තමයි ගිහියගේ පැත්තේදී ප්‍රමාණයක් පනවන්න බෑ කියනවා බුදුරජාණන්සේ. දැන් ගිහියට අපිට කියන්න බෑ මෙච්චර මෙච්චර ගේන්න කියලා. ප්‍රමාණයක් කියන්න බෑ, කැමති තරම් දෙන්න. අපේ දෝ 10ක් ඇද්ද? අපිට කියන්න තියෙන්නේ ඔබට කැමති තරම් පූජා කරන්න. පුදපු පමණට ලැබේ. එහෙමයි අපිට කියන්න වෙන්නේ. පුදපු හැටියට ලැබේ නේද? ලද හැටියට පුද නෙවේ, වෙනස් කරගන්න. පුදපු හැටියටයි ලැබෙන්නේ. කට්ටිය වෙනස් කරලා ලද හැටියට පුද, තියෙන හැටියට දීපං කියලා. නෑ නෑ, පුදපු හැටියටයි ලැබෙන්නේ නේද? පුදපු හැටියටයි ලැබෙන්නේ. කොහොමද පුදන්න ඕනේ? පුදන්න ඕනේ පින ගැන හිතලා නේද? හරි. එතකොට මොකද වෙන්නේ? ඕන්න දැන් දාන දෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පින රැස් වෙන්නේ නේද? හරි. එතකොට දැන් දාන දෙනකොට අර කියපු විදියට නොදුන්නොත් අන්න අරුබුදයක් එනවා. එතකොට දාන දෙන පාර්ශවයට නම් සීමා පනවන්න බෑ. හැබැයි බුදුරජාණන්සේ කියනවා ප්‍රතිග්‍රාහක පක්ෂයට සීමාව දැනගන්න ඕනේ කියනවා. බෙදනවා බෙදනවා කියලා පාත්‍රයට ඇති ආයේ ඇතිපදම් බෙදන්න දෙන්න ඒපා කියනවා. තමන්ට අවශ්‍ය පමණ විතරක් බාර ගන්න කියනවා. ඊට පස්සේ අත වහන්න කියනවා නේද? දැන් සමහර අම්මලා ඉන්නවා, ඉතින් හරි අමාරුයි දානේ ටිකක් බෙදෝ ගන්න නේද? මම දවසක් සාමිනාස කෙනෙක් ළඟ දානේ වළඳනවා. දැන් අම්මා කෙනෙක් බත් බෙදනවා, හැන්දක් බෙදුවා, මූණ දිහා බලාගෙන හිටියා. දැන් සාමිනාසේ අත වහන්නේ. එහෙනම් ආයෙ චුට්ටක් කළා අම්මා වට පිටවල, ආයෙත් බෙදුවා හැන්දක්. සාමිනාසේ අත වහන්නේ. ආයෙ ටිකක් කළා බලන් ඉඳලා ආයෙත් බෙදුවා හැන්දක්. සාමිනාසේ අත වහන්නේ. ඊළඟ හැන්දි පහක් බෙදුවා. ස්වාමිනවහන්සේ අත වහන්නේ. ඊළඟ දැන් හරි අම්මට අවුලක්. ඇයි අත වහන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? අර ස්වාමිනවහන්සේට එහා පැත්තේ ස්වාමිනවහන්සේ කිව්වා, අම්මේ ස්වාමිනවහන්සේ අත වහනකම් බෙදන්න. ස්වාමිනවහන්සේට හැඳි අට බෙදුවා. ඒ ස්වාමිනවහන්සේ එක වේලෙන් ඉන්න
කේනෙක්. ඉතින් උන්වහන්සේ එක වේලයි වළඳන්නේ. ඒ වළඳන වෙලාවට අර මුළු දවසටම ඇති වෙන්න වළඳනවා. එතකොට පහසුයි කටයුතු වලට කියලා. ඉතින් මේක හැමෝටම කරන්න බෑ. ඉතින් අර අම්මා හරි ලෝභයි බලාගෙන ඉන්නවා. අත වාන්නේවත් නෑනේ අප්පා කී කිය. මේ සංඝයාට පුදලා සාංගික කරලා නේද? සමහර දවස්වලට බෝංචි කරලා බෙදෝ ගන්න තියෙන අමාරු නේද? ඇයි? ඕන් හැන්දෙන් අග්ගිස්සට බෝංචි කෑල්ලක් අරගෙන මෙහෙම ඉන්නවා ඇති වෙවුල වෙවුල. අපි බැලුවා වයසටද ලෝභකමටද වෙවුලන්. හොයාගන්න බෑ වයසට වෙවුලනවද ලෝභකමටද කියලා. මහා වයසකුත් නැහැ. ඉතින් ඕන් චූටි කෑල්ලක් දානවා. දාලා මොකද කරන්නේ? ආයෙ බලන් ඉන්නවා මොන දිහේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ කෑල්ලක් බෙදෙනවා. චුට්ට චුට්ට බෙදෙනවා නේද? අනුන්ගේ දානේ උදව්වට ගියේ ඒකවත් ලෝභ සිත දුරු කරලා මසුරු මල දුරු කරලා පූජා කරන්න හිතෙන්නේ නෑ නේද? පූජා කරන්න හිතෙන්නේ නෑ. ඉතින් හිතාගන්න බෑ එක එක්කෙනා දෙන විදිහ. අර ඒක සාටක බමුණේ කතාව දන්නවනේ. බමුණෙක් හිටියා, නෝනෙකුත් හිටියා, බැමිණියක්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ බැමුණයි බැමිණි ඉන්නකොට දවසක් සෙනඟ හෝගාලා යනවා හවස දෙකට තුනට හතරට විතර. කොහෙද යන්නේ කිව්වාම කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩලා බණ කියනවා. ජෝඩු මහයන් කියලා යනකොට කොහෙ යන්න දෝයි? ඔයටයි මටයි දෙන්නටම උඩට අඳින්න තියෙන එකයිනේ. දෙන්නටම යන්න බෑනේ. දැන් මොකෑ කරන්නේ? දුප්පත්. එහෙනම් කතා වුණා ඔහි රේට යන්න. මන් දවල්ට බනහන්ඩ යන්නම් දෙන්න දෙමාරුවට නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඕ මහත්ය රෑ බනහන්ඩ ගිය ඉතින් හවස ගිහිලා ඉඳගත්තා. දැන් බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරලා ටිකක් බනහනකොට මේ මිනිස්සයාගේ හිත හොඳට පැහැදුනා. පැහැදිලා අනේ මොනවා හරි පූජා කරගන්න නැත්තම් කියලා මොකද වුනේ? ඕන් නාත තිබ්බ සලුවට අතට අරන් පූජා කරන්න. කොහෙ පූජා කරන්නද? නෝනට බණහන් දෙන්න එපැයි කියලා ආයෙ අත ඇරගත්. ආයෙ ටික වෙලාවක් බණ ආයෙන්නකොට ඕන් රෑ නමේට තෙරිතුනා. දැන් නම් පූජා කරනවමයි කියලා ආයෙ අතට ගත්. ඒත් කොහෙද ඉතින් ගෙදර ගිහිල්ලා බැනුම් අහන්න එනවා විසුමක් වෙන්නේ නැහැ. හෙට බණහන් යන්න වෙන්නේත් නැහැ. ඕන් නැහැ එක්කෝ කියලා හිටියා. ඕන් ආයෙ ඉතින් බණ ආලා ඉන්නවා. පාරෑ 12ට විතර. ඕම් මොකදනේ ආයිත පැහැදුනා. දැන්නම් දෙනවමයි කිව්වා. අතට අරන් චූට්ට අදුනට ඒත් ඉතින් බැනුම් අහන්න වුණොත් කියලා ආයෙ තියාගත්ත. තියාගෙන මොකද වුනේ? ඔන්න ඊට පස්සේ පාන්දර බණ අහනවා. දැන් තාම බණ අහනවා. බුදුරණසෙත් බණ කියනවා, දේශනා කරනවා, මේ මනුස්සයත් අහනවා. දැන් දෙනක ගොඩයි. එතකොට මොකද වෙන්නේ? ඕන් එක පාරම මේ මනුස්සයාට හිතුවා දැන්නම් එහෙම නෙමෙයි මොනවා වුණත් පූජා කරනවා පූජා කරනවාමයි කියලා. අත හයියෙන් අල්ලගෙන මොකද කරේ? භාග්‍යතුන් වහන්සේට මේ සලුව පූජා කරමින් පූජා වේවා කියලා පූජා කළා. පූජා කළා නැගිට්ටා. කොසල් රජුරුවද සියල්ලෝම ඉන්න තැන මන් දින්නා මන් දින්නා කියලා දුවන්න පටන් ගත්තා ජේතවනාරාම වටේ. ඊට පස්සේ කොසල් රජුරුව හීන් දාලිය දාලා බුදුරන් සිංහනවා, ස්වාමීනි මං මෙහෙ බණහන අතරේ මේ මිනිහා රටවත් අල්ලලද මන් දින්නා මන් දින්නා කියන්නේ. ඊට පස්සේ කිව්වා රජතුමනි ඒක කොසල් රට අල්ලනවට වඩා මහ යුද්ධයක් කිව්වා. කොසල් රට අල්ලන එක එච්චර යුද්ධයක් කරන්න ඕනේ කිව්වා. මේ මිනිස්සු යදිනුවේ ඊට වඩා මහා යුද්ධයක් කිව්වා. ස්වාමීනි අපි දැක්කේ නෑනේ යුද්ධ කරනවා. ඒකොට කිව්වා රජතුමනි ඒවා නොදකින යුද්ධ, නොපෙනෙන යුද්ධ නේද? ඉන්විසිබල්, පේන්නේ නැති යුද්ධ නේද? මොකද වෙන්නේ? කොසල් රජුරුවට බුදුරජාණන් කියනවා යුද්ධ කළේ ලෝභ සිතත් එක්ක. හවස හයේ ඉඳලා යුද්ධ කරලා 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 මහ පාන්දර දින්නේ කිව්වා.
ඒකේ සතුටට ඔය දිව්‍ය කිව්වා. ඒක මේ කොසල් රාජ්‍ය දිනුවට වඩා දැවැන්ත ජයග්‍රහණයක් කිව්වා. ඊට පස්සේ කොසල් රජුරුවන්ට හරි සතුටුයි. කොසල් රජුරුව ගාව තිබූ සලු දෙකක් තිබුණා. රණින් කරපුවා අර මිනිස්සයා අඬගහලා ඒ සලු දෙක පූජ කළා ඔහේ තියාගන්නවා කියලා. දිට්ට ධම්ම වේදනීය විපාකද නැද්ද දානේ? දිට්ට ධම්ම වේදනීය විපාක. කොසල් රජුරුව ගියා, මිනිහත් ගියා. ඊට පස්සේ පහුවදා කොසල් රජුරුව ආවා බුදුරජාණන් මුණ ගැහෙන්න. බුදුරජාණන්සේගේ ගන්ධ කුටියේ ඇඳේ සැතපෙන ඇඳේ ඇතිරිල්ලට තියෙන අර ජාතිය සලුවක්, උඩ වියනෙත් තියෙන ඒ ජාතිය සලුවක්. කල්පනා කරලා අහනවා, ස්වාමීනි මේ සලු තියෙන්නේ මගේ විතරනේ, මේ කොසල් රාජ්‍යයේ ඔබ වහන්සේට මාහැර පිදුවේ කවුද? එදිරි කියනවා, සතුටට අර මිනිස්සයා ඉතුරු දෙකත් පූජා කරලා ගියා කියලා. ඊට පස්සේ රජුරවන්ට ආයේ සතුට එළෝ අඬගහලා මිනිස්සයට තව හතරක් පූජා කළා. ඊට පස්සේ ඒ මිනිස්සයා ඒ හතරත් පූජා කළා. ඊට පස්සේ ඊළඟ සැරේ රජුරව කළු මේක ඔහෙට කියලා සලු අටක් පූජා කරාලු. මේක බුදුන්ට පූජා කරන්න ඕනේ, ඔහෙ තියාගන්න කිව්වා. දිට්ඨ ධම්ම වේදිනිය විපාක. මේ සාමාන්‍ය රෙද්දක් පූජා කළේ සලුවක්. හම්බුනේ රණින් වැඩ දාපු කසීසලු නේද? එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒක සාටක කියන බමුණාට වඩා එයාට එහෙම වුණේ මොකද කියනවනම් පරක් වෙච්ච නිසා කියනවා. තවත් එක බමුණෙක් හිටියා කියනවා, ඒ බමුණා ඉස්සර කාලේ මොකද ගුණේ හිතිච්ච සැනින් දුන්නා කිව්වා. ඒ නිසා එයාට සලු 16ක් හම්බුණා කිව්වා. මෙයා පරක් වෙච්ච නිසා සලු දෙකයි ඉස්සරවම හම්බුනේ කියලා. එහෙනම් හිත 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 හිටියොත් එහෙම හරි වැඩේ දෙනවා එක්කෝ බෑ. දෙනවා එක්කෝ බෑ. ඒක සාට කළා තොගයක් ඉන්නවද නැද්ද මේ පිටනේ? ඈ ඒක සාට කළා තොගයයි නේද? ඇද ඇද දෙන්නේ, මෙහෙම කර කර දෙන්නේ. දානය කියන්නේ සත්පුරුෂය වගේ කරපු දෙයක්, බුදවරු වගේ කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කවදාවත් දන් දීලා දුප්පත් වෙන්නේ නැහැ කියනවා. දන් දුන්නා කියන කාරණේ නිසා දුප්පත් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා සත්තුන්ට දෙන්න ආනිසංස 100ක් ලැබෙනවා එක සතෙක්ට කෑම ලැබුණොත්. ඊළඟට තිසරණෙත් නැති සීලයක් නැති කෙනෙකුට දෙන්න ඒ අයට දුන්නොත් ආනිසංස 1000ක් ලැබෙනවා. තිසරණෙත් නැහැ හැබැයි සීලේ තියෙන කෙනෙකුට දෙන්න ඒ අයට දුන්නොත් ආනිසංස 100000ක් ලැබෙනවා. තිසරණෙත් තියෙන සීලයක් තියෙන කෙනෙකුට දුන්නොත් එක්කෙනෙකුට දුන්නොත් ආනිසංස 100000000ක් ලැබෙනවා. මහා සංඝයාට පූජා කළොත් අසංකේය අප්පමේය ප්‍රමාණයක් ලැබෙනවා. ගණන් කරන්න බැරි ප්‍රමාණයක පින් රැස් වෙනවා. කොසල් රජුරු අහන දවසක්, ස්වාමීනි කාට දුන්නොත්ද මහත් ඵල? කාටද දෙන්න ඕන? කාට දුන්නොත්ද මහත් ඵල? මහානි සංසාර පින් රැස් වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා, පින්වත ඔබ ඇහුවේ ප්‍රශ්න දෙකක්. එක කාටද දෙන්න ඕනේ කියන එක. ඒකට උත්තරේ තමන්ගේ හිත පහදුනේ කොතෙන්ටද එතෙන්ට දෙන්න. ඒ නිසා හොඳට හිත පහදවා ගන්නට සම්මා සම්බුදු කෙනෙක් අපට ඉන්නවා, දහමක් අපට තියෙනවා, මහා සංඝරත්නයක් අපට වැඩ ඉන්නවා. ඉතින් ඔබ අප සියලු දෙනාට රැකවරණයක් තියෙනවා. ඔබ අප සියලු දෙනාට රැස් කළ සියලු පින ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා.